සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද අප පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්තනිකායේහි සඝාතක වග්ගයට අයත් සක්ක සංයුත්තේන රාමණේයක සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේ එක්කලක සැවැත්නුවර දෙව්රම් විහෙරෙහි වාසය කරන අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා වැඳ නමස්කාර කරලා එකත් පසකින් අවස්ථාවෙහි උන්වහන්සේගෙන් කාරණයක් පිළිබඳව විමසා සිටියා. කින්නකොහෝ බන්තේ භූමි රාමණේය කන්ති. ස්වාමීනි, භූමින් පිළිබඳව, රමණීයත්වය පිළිබඳව, චමත්කාරය පිළිබඳව ඔබවහන්සේගේ අදහස මොකද්ද කියලා ප්‍රශ්න කළා. මෙහිදී බුදුරජාණන් වහන්සේ ගාථා දෙකකින් උන්වහන්සේගේ අදහස ප්‍රකාශ කළා. ආරාම චේත්‍යා වන චේත්‍යා පොක්කරඤ්ඤා සුනිම්මිතා manussරාමනේයස්ස කලං නාගන්තේ සෝලසින් කාමේවා යදිවා රඤ්ඤේ නින්නේවා යදිවා තලේ යත්ත අරහන්තෝ විහරන්තේ චං බොහොමින් රාමනේය කන්ති. බුදුරජාණන් වහන්සේ මෙහිදී සක්‍ර දේවේන්ද්‍රයට පිළිතුරු දෙන්නේ මේ භූමින් පිළිබඳව ලෝකේ ලස්සන භූමින් තිබුණට ඒ සියලටම වඩා ලස්සන වෙන්නේ යම් කිසි තැනක රහතන් වහන්සේ වැඩ සිටිනවා නම් අන්න ඒ භූමියයි ලස්සන, අලංකාර, චමත්කාර කියන කාරණේයි මේ දේශනාවෙන් උන්වහන්සේ සඳහන් කරන්නේ. ආරාම චේත්‍යා වන චේත්‍යා පොක්කරඤ්ඤා සුනිමිතා. ආරාම චෛත්‍ය තියෙනවා, වන චෛත්‍ය තියෙනවා, ඒ වගේම මැනවින් නිර්මාණය කරන ලද පොකුණු තියෙනවා. අන්න ඒ සියලු රමණීය ස්ථාන අතරින් මිනිසයන් පිළිබඳව රමණීයත්වෙන් 16 පංගුවක්වත් 16 කලාවක්වත් වටින්නේ නැ කියන කාරණේයි මෙහිදී සඳහන් කරන්නේ. ලෝකේ ලස්සන ආරාම චෛත්‍ය තියෙනවා, වන චෛත්‍ය තියෙනවා, මැනවින් නිර්මාණය කරපු පොකුණු තියෙනවා. මේ කොයිතරම් ලස්සන දේවල් තිබුණත් මිනිසුන්ගෙන් ලස්සන වෙන භූමිය හැර ඒ දේවල් එතරම් ලස්සන නැහැ. යම්කිසි තැනක සිත් ලස්සන මිනිසුන්ගෙන් අලංකාරවත් වෙනවා නම් භෞතික වශයෙන් නිර්මාණය කරලා තියෙන අජීවී දේවල්ලට වඩා මේ මිනිසුන්ගෙන සෝභමාන වෙච්ච භූමිය වඩාත් අලංකාර කියන කාරණේයි දේශනා කරන්නේ. ගාමේවා යදිවා රඤ්ඤේ නින්නේවා යදිවා තලේ. ගමක හෝ ආරණ්‍යක හෝ පහත් භූමියක හෝ සමතලා භූමියක හෝ යත්ත අරහන්තෝ විහරන්තේ යම්කිසි තැනක රහතන් වහන්සේලා වාසය කරනවා නම් අන්නේ භූමිය රමණීය කියලා දේශනා කළා. රාග, ద్వේස, මෝහ සපුරාම දුරු කරපු හරියට පියුමක් වගේ නිකලස්ව නිකලල්ව අන්නේ රහතන් වහන්සේලා වාසය කරන භූමිය තමයි ලස්සන භූමිය හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. ඇයි ඒකට හේතුව? උන්වහන්සේලා කරුණාවෙන් මෛත්‍රියෙන් සිත පුරවාගෙන ප්‍රඥාවෙන් විකසිත වෙලා උන්වහන්සේලා තමන්ගේ සසර ජීවිතය නිමාවටපත් කරගත්ත වගේම අනිත් බොහෝ දෙනාට පින්කම් කරන්නට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. උන්වහන්සේලාගේ දර්ශන මාත්‍රය බොහෝ දෙනාට කුසලයක් පිණිස හේතු වෙනවා. උන්වහන්සේලාට දන් හැන්දක් බෙදීම, උන්වහන්සේලාගෙන් බණපදයක් ඇසීම බොහෝ දෙනාගේ ජීවිත සඵල කරන්නට හේතුවක් වෙනවා. මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි, දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් උන්වහන්සේලාගේ දර්ශනය, උන්වහන්සේලාගේ ඇසුර, උන්වහන්සේලාගේ ආදර්ශය මහත් වූ සැනසීමක් වෙනවා. අන්න එවැනි ආකාරයට කාලය ගත කරන රහතන් වහන්සේලාගේ නියුක්ත කිසියම් භූමියක් වෙනවා නම් අන්නේ භූමිය තමයි වඩාත්ම අලංකාර භූමිය විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එදා අනාථපිණ්ඩික සිටුතුමා මිය ගිහිල්ලා ඔහු දෙවියෙක් විදියට ඇවිල්ලා ජේතවනාරාමයේ ඉහළ අහසේ ඉඳගෙන ඉදං හිතං ජේතවනම් ඉසිසංග නිසේවිතම් ආවුත්තං ධම්මරාජේන පීති සංජනනන් මම කියලා සඳහන් කළේ. බුදුරජාණන් වහන්සේ පිරිවරාගත්තු මේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින ආරාමයේ දකිනකොට මට බොහෝම සතුට පිණිස, සැනසීම පිණිස හේතු වෙනවා කියලා දේශනා කළා. දෙවියන් බ්‍රහ්මයන්ටත්
නික්ලේසි උතුමන්ගේ වැඩ සිටීම ආශිර්වාදයක් වෙනවා. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. යම්කිසි වන ආරණ්‍ය තියෙනවා නම් ඒ තැන්වලට සාමාන්‍ය මිනිස්සු විතරක් ප්‍රිය වෙන්නේ නැහැ. ඒ තැන්වලට ප්‍රිය වෙන්නේ වීතරාගාරමේ සන්තේ නැතේ කාමගවේසිනෝ වීතරාගී උතුමෝ රහතන් වහන්සේලා එවැනි භූමියකින් ඇසුරු කරමින් වැඩ වාසය කරනවා. ඇයි ඒකට හේතුව? උන්වහන්සේලා කෙලෙස් ඇසුරු නොකරන නිසා. මේ රාමණෙයක සූත්‍රයෙන් අපට ගත හැකි ප්‍රධානතම ආදර්ශය තමයි ගොඩනැගිලි කොයිතරම් අලංකාර වුණත්, ස්වාභාවික පරිසරය කොච්චර ලස්සන වුණත් එපමණකින් කිසියම් දෙයක වටිනාකමක් ලැබෙන්නේ නැහැ. වටිනාකම ලැබෙන්නේ ඒ තැන්වල මිනිසුන්ගෙන සෝභමාන වූ අවස්ථාවක. ඒ කොයි වගේ මිනිසුන්ද? සිත පිරිසුදු කරගත්තු, නිකලල් මනසක් ඇති, පිරිසුදු මනසක් ඇති, ලෝකයට ආශිර්වාදයක් පිණිස හේතු වන, ලෝකයට කුසල කරගන්නට අවස්ථාවක් ලබා දීලා ක්‍රියා කරන, දෙවියන්ටත් මිනිසුන්ටත් ආශිර්වාදයක් වන්නා වූ ඒ උත්තම මනුෂ්‍යයන්ගෙන් ගැවසීගත් ස්ථානය තමයි වඩාත්ම අලංකාර භූමිය විදියට බුදුරජාණන් වහන්සේ මෙහිදී සඳහන් කරන්නේ. ඒ නිසා අපත් කිසියම් ස්ථානයක් ඇසුරු කරනවා නම් අපේ නිවසේදී අපි පංචශීලය ආරක්ෂා කරමින් සමත විදර්ශනා භාවනා වඩන්න පුළුවන් නම් අප ඉන්න නිවස ලස්සන ස්ථානයක් වෙනවා. ඒ වගේම ඒ ස්ථානයේ අප ධර්ම ශ්‍රවණය කරනවා නම්, ඒ ස්ථානයේ දගෙන අපි බණ භාවනා කරනවා නම්, පින්කම් කරනවා නම් අන්නෙවෙනි ස්ථාන ලස්සන ස්ථානයක් බවට පත් වෙනවා. අපි ඉන්න නිවස ලස්සන තැනක් කරගන්නට ඕන. අප ඇසුරු කරන මිනිසුන් සිටින සමාජයේ ලස්සන තැනක් කරගන්නට ඕන. අප වාසය කරන ලෝකයේ ලස්සන තැනක් කරගන්නට අප නිරතුරු අපේ මානසික පාරිශුද්ධත්වය සඳහා ක්‍රියා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ හැමදාම් පදයකින් අපට මඟ පෙන්වන්නේ විමුක්තිය සලසා ගැනීමට. විමුක්ති රසය තමයි ඒ හැමදාම් පදයකම සඳහන් වන්නේ. ඒ විමුක්තිය සඳහා සීලය පිහිටලා සමාධි ප්‍රඥා වඩන්නට ඕන. වෙනත් විදියකින් කියනවා නම් සම්මා දිට්ඨිය පෙරට කරගත්තු ආරස්වංගික මාර්ගය ඔස්සේ අපේ ජීවිතය අපි සඵල කරගන්නට ඕන. ලෝකය පිළිබඳව මනා දැක්මකින් යුක්තව, දුකේ හට ගැනීම හා Nirodhe පිළිබඳව සුතමේ ප්‍රඥාවෙන් අසා දැනගෙන, එය නිරතුරුව සිහිපත් කරමින් චින්තාමය ප්‍රඥාව දියුණු කිරීම වශයෙන්, තව දුරටත් ඉදිරියට ගොස් සමත විදර්ශනා වැඩීම වශයෙන් භාවනාමය ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන් නම් අන්න ඒ තුලින් තමයි මේ සමාජයේ අප ඉන්න භූමිය ලස්සන භූමියක් බවට පත් වෙන ආකාරයට අපේ හිත පිරිසුදු කරගන්නට, හිත ලස්සන කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා කිසියම් භූමියක ලස්සන චමත්කාරය රමණීයත්වය රඳා පවතින්නේ ඒ ස්ථානයේ තියෙන බාහිර අලංකාර මත නෙවෙයි, ඒ ස්ථාන ඇසුරු කරන මනුෂ්‍යයන්ගේ හිත්වල තියෙන ලස්සන අනුව. ඒ මිනිස්සු මෛත්‍රිය, කරුණාව, සතිය, සමාධිය, ප්‍රඥාව කියන නැත්තම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම, සති ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේ බොජ්ජංග ධර්ම වලින් සිය ආධ්‍යාත්මික ජීවිතය විකසිත කරගන්නට යම් කිසි කෙනෙක් දක්ෂ වුණොත් අන්න ඒ අය වාසය කරන භූමිය ලස්සන භූමියක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පුද්ගලයන් ඉන්න ස්ථාන කුසල් වැඩෙන ස්ථාන, ඒ පුද්ගලයන් ඇසුරු කරන ස්ථාන තවත් බොහෝ දෙනාට මානසික සැනසීම ඇති කරගන්න පුළුවන් ස්ථාන. අන්න ඒ ස්ථාන වලින් අප උපරිම ප්‍රයෝජන ලබා ගනිමු. අනිත් අතින් අප ඉන්න ස්ථානය පූජනීය ස්ථානයක් වන විදියට, රමණීය ස්ථානයක් වෙන විදියට අපේ සමස්ත චර්යාව අප සකසා ගනිමු. ඒ සඳහා ඔබ හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා. හැම දෙනාටම තුනුරුවන් සරණයි.